මේ රාජසිංහ විද්‍යාලය අද උදේ වෙනකන් ගංවතුර කඳවුරක් බවට පත්ව තිබුණේ. මේ විද්‍යාලය ගිය සතියේ තමයි මම තෝරගත්තේ සක්වල වැඩසටහන කරන්න. නමුත් ගංවතුර නිසා මේ නොමිලේ ලැබෙන පරිගණක ටික නැති කරගන්න මට ඌමනාවක් නැති නිසා තමයි අද කොහොම හරි මේක කරනවා කියලා තීරණයක් කරේ. මොකද හේතුව කොළොන්නාවට ලැබෙන එක රුපියලක්වත් අපතේ යවන්න මම සූදානම් නැහැ. මොකද හේතුව අධ්‍යාපනයෙන් පිරිපුන්, ඒ වගේම ක්‍රීඩා කුසලතාවයන්ගෙන් පිරිපුන්, කලා හැකියාවන්ගෙන් පිරිපුන් දරු පරපුරක් බිහි කිරීම තමයි මගේ ඉලක්කය. මොකද කොච්චර කිව්වත් කොහොම නීති දැම්මත් මගේ නම් විශ්වාසය මද්‍රව්‍ය පාලනයට වඩාත්ම රුකුල් වෙන්නේ ක්‍රීඩාව, කලාව, අධ්‍යාපනය කියන එක තමයි මගේ විශ්වාසය. ඒ නිසා ඇත්ත වශයෙන්ම කියන්න ඕන දැන් අද දවසෙත් කොළොන්නාවේ ගංවතුරෙන් යටවෙච්ච අයට රජයෙන් මුදල් ආධාර ලබා දෙන්න විශාල ෆයිට් එකක් පාර්ලිමේන්තුවේදී දුන්නා. විශේෂයෙන්ම මමත් විපක්ෂ නායකතුමත් ආපදා ඇමති මට කිව්වා චණ්ඩිපාඨ දාන්න එපා දෙන්නේ නැහැ කියලා. හැබැයි පැයක් යන කලින් එයාට දෙන්න වුණා. දැන් රුපියල් 10,000ක් දෙනවලු. ඉතින් ඒක ඒ සටන අපි කරන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි, ඒ වගකීම් සහ යුතුකම් මොකද්ද කියලා අපි තේරුම් ගන්න ඕන. අද මේ විද්‍යාලයේ ගේට්ටුව ඉදිරිපිට තියෙන ප්‍රධාන මාර්ගය එදා මහියංගනේ වගේ මාර්ගයක් වෙලා තිබ්බේ. එතකොට රාජ්‍ය මුදල් නැතුව තෙල් නිපදවන රටවල් වල ආධාර අරගෙන තමයි මේ අඹතලේ ලෝලෙවල් මාර්ගයේ 135,000ක් ආධාර ගෙනල්ලා, කුවේට් ආණ්ඩුවෙන් 108,000ක් ආධාර ගෙනල්ලා පාලම් ටික හදන්න, ඒ වගේම වතුර මාර්ගය හදන්න, මොකද සුද්ධ 1905 දාපු එක තියෙන්නේ, ඒ මාර්ගයේ 165,000ක් ඔස්ට්‍රියානු ආණ්ඩුවෙන් ගෙනල්ලා තමයි අද ශීඝ්‍ර සංවර්ධනයක් කරා ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම 2016 දී ඔබතුමන්ලා දන්නවා 105 මිලිමීටර් 180 වහිදි තමයි කොළොන්නාවට මහ ගං වතුරක් ඇවිල්ලා පවුල් 27,000ක් අසරණ වුණේ. සතිය කහමාරකට වඩා ගියා වතුර බැහැලා යන්න. මේ පාර මිලිමීටර් 450 වැහැලත් කොළොන්නාව සුළු ගං වතුර තත්වයක් තමයි ඇති වුණේ. ඒ වෙනම කුතිසා නැමි ෆ්ලඩ් ගේට් සහ පොම්පාගාර හදලා තිබ්බා. නමුත් ඒ ව්‍යාපෘති සම්පූර්ණයෙන් ඉවර වෙලා නැහැ. බෝධියපටු මගෙත්, ඒ වගේම කළුපාලම ගවත් පොම්පාගාර දෙකක් ඉදිකළ යුතු වෙනවා මේ ව්‍යාපෘතිය සම්පූර්ණ වෙන්න. ඒ වගේම කොහිලවත්ත හන්දියේ බන්ට් එකක් ගහන්න තියෙනවා. ඒ නිසා මම විශේෂයෙන් ප්‍රකාශ කරන්න කැමති, මම පෙරේද සජිත් ප්‍රේමදාස මැතිතුමාව එක් කරන් ඇවිල්ලා පෙන්නලා කිව්වා. මොකද 2022 නොවැම්බර් මාසේ 30 වෙනිදා මම ජනාධිපතිතුමාගෙන් ලිඛිත විල්ලුවා, ඒක තාම ලබා දුන්නේ නැහැ. ඒ නිසා ඊළඟ මාස 3න් පස්සේ අපි කොළොන්නාවේ ගං වතුර සම්පූර්ණයෙන් පාලනය කරන්න ඒ වැඩසටහන ආරම්භ කරනවා කියන එක මම පැහැදිලිව කියන්න ඕන. ඒකම අඹතලේ ග්‍රෑන්ඩ් පාස් මාර්ගයත් මන්තිර තුනකට හැදුනම මේ ප්‍රදේශයේ ශීඝ්‍ර සංවර්ධනයකට එනවා. ඒ අතරවාරයේ මගේ ප්‍රධානතම ඉලක්කය තමයි කොටිකාවත්ත රාජසිංහ විද්‍යාලයත්, ඒ වගේම මුල්ලේරියාව එදිරිවීර සරච්චන්ද්‍ර විද්‍යාලයත්, ඒ වගේම මේ මුල්ලේරියාව රාහුල විද්‍යාලයත්, සේදවත්ත සිද්ධාර්ථ විද්‍යාලය යන මේ පාසල් හතර ඉදිරි කාලයේදී අංග සම්පූර්ණ සැබෑ ජාතික පාසල් බවට පත් කරන එක. ඒක තමයි මගේ ඉලක්කය. ඒ වගේම කොළොන්නාව නගරයට මීතරමිල්ල බස් ඩිපෝව තියෙන තැන එතනින් අයින් කරලා අලුත් ඉස්කෝලයක් කොළඹ DSA නානායක හැදුනේ රාජකීය විද්‍යාලයට යන්න බැරි අය හැදෙන. නමුත් DSA නානායක විද්‍යාලය අද වෙනත්ම තැනකට ගිහිල්ලා තියෙන නිසා මේ නගරයේ ජීවත් වෙන, මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිය ජීවත් වෙන හැම දරුවෙකුටම ඉහළ ප්‍රමිතියේ අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය තියෙනවා. මොකද මගේ ඉලක්කය ත්‍රිවිල් එළවෙන තාත්තගේ පුතා විශ්වවිද්‍යාලයට මට්ටමට ගේන්න ඕන, ස්වෙන් රැකියා කරන අම්මගේ දුව රජයේ ඉහළ රැකියාවක් කරන්න පුළුවන් මට්ටමට ගේන්න ඕන. ඒක කරන්න නම් අවුරුද්දකට කොළොන්නාවෙන් 100ක්වත් අඩුම තරමේ විශ්වවිද්‍යාලයට මට්ටමට ගේන්න ඕන. එතකොට තව ළමයි 250-300ක් වෙයි විශ්වවිද්‍යාලයන් ලකුණ දෙක අඩු වෙච්ච කට්ටිය. අන්න එවැනි පරපුරක් ඉදිරි කාලයේදී අපිට නිර්මාණය කරන්න පුළුවන් නම් ඇත්ත වශයෙන්ම ඉහළ මධ්‍යම පාන්තික සමාජයක් බවට මේ කොළොන්නාව පරිවර්තනය කරන්න පුළුවන්. ඒ නිසා මම විපක්ෂ නායකතුමාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ 3 වෙනි සක්වල වැඩසටහන කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිර. ඒ නිසා මට තව දෙකක් ලබා දෙන්න, ගොතටුව මහාවිද්‍යාලයටත් මේ හෙන්රි ඕල්කට් විද්‍යාලයටත් ලබා දෙන්න. ඒ වගේම මේ පාසලේ දෙමව්පියන්ගෙන් දැඩි ඉල්ලීමක් තිබ්බා මේ බස් රථයක් ලබා දෙන්න කියලා ඉවර වෙලා. මම ඉතාම පැහැදිලිව කියන්න ඕන මේ දවස්වල නායකතුමා ප්‍රමුඛතාවය දීලා තියෙන මේ කම්පියුටර් ලබා දෙන වැඩසටහන, නැවත බස් රථ වැඩසටහන ආරම්භ කරාම කොටිගාවත්ත රාජසිංහ විද්‍යාලයට තමයි කොළොන්නාවට ලැබෙන පළවෙනි බස් රථය ලබා දෙන්නේ.
එනිසා මම තවදුරටත් මම කලින් පොරොන්දු වෙලා තියෙන මේක. එනිසා මම තවදුරටත් දීර්ඝව කතා කරන්නේ නැහැ. හැබැයි මම එක ඉල්ලීමක් කරනවා දෙමව්පියන්ගෙනුත් මේ දරුවන්ගේ අධ්‍යාපනයට උනන්දු කරවන්න. මේ දරුවන්ගේ අධ්‍යාපනය වගේම ක්‍රීඩා හැකියාවට උනන්දු කරවන්න. කලා හැකියාවන්ට උනන්දු කරවන්න. මේ පාසලේම ආචාර්යවරියක් ඉන්නවා කලාකාරණියක්. ඒ වගේම අතීතයේදී සනත් නන්ද සිරි මහත්මයා වගේ කලා හැකියාවන් තියෙන මේ කොළොන්නාවෙන් බිහි වුණා. අද එහෙම කට්ටිය සෑහෙන අඩුයි. ඒ නිසා අපි කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂකතුමියෙන් ඉල්ලීමක් කරනවා මේ කලාපය තුළ ඒකට ටිකක් නැඹුරුතාවයේ ප්‍රවර්ධනය ලබා දෙන්න. මම දන්නවා ජයවර්ධනපුර කලාපයෙන් කුඩම්මගේ සැලකිලි තමයි දෙන්නේ කොළොන්නාවට. ඒ ටික අපි ඉවර කරලා දෙන්නම් ඊළඟ මාස තුනෙන් පස්සේ. ඒ නිසා මේ අධ්‍යාපනයයි ක්‍රීඩාවයි කලාවයි දියුණු කරලා උගත් බුද්ධිමත් වගේම දක්ෂ සමාජයක් බිහි කරන්න හැමෝගෙම දායකත්වය ලබා දෙන්න සිල්ලාසිරි.